වර්ෂාගේ කුස හැට දරුවක ලැබෙන්නේ ඉන්නා බව පෙනෙන තරමට මෝරන්නට විය. කාමරය අල්මාරයේ තිබූ කණ්ණාඩි අසල්ට ආය ඇඳුම් සාය පහත්කොට නිරායන සුදු පුංචි බඩ දෙස බලා උන්නාය. මේ අන්තමට එස්සේ කුසේ වැඩෙන්නේ තමාගේ විමුක්තිගේ ආදරය සංකේතය බව සිතිද්දි ඇයට ඉහළු නොදෙන්නට විය. එහෙත් ගෑණියක් විමුක්තිය ලබා ගන්නට බොරුවට පඩවන්නට සිතද්දී ඇත්තටම ඔහුගේ ලේන් වන් දරුවාව කුස තබාගෙන වාෂා සියල්ල දරාගෙන උන්නාය. අතගාද්දි හට්ටියක් පිටපෙරළූ තරමට නිරාතිබෝ කුස වාෂාට ගෙනාවේ දුකක් නොවේ, මිහිරි සතුටකි. තාත්ති දන්නේ අපි ලොකු වෙනවා කියලා. එයා පව්. පස්සේ දවසක තාත්ති මට බණේ, ඒත් අපිට එහි යන්න බෑ. ආච්චම්ම අපට ගහලා එළවනවා. මට ඔයා ගැනයි බය. ඔයාගේ තාත්ති එයා කියලා කිව්වට ආච්චම්ම පිළිගන්නේ නැහැ. මට තවත් ගහලා එළවයි. මං කැමති නෑ රත්තරන් ඒවා අහන්න. අනේ ඔයා පොඩ්ඩක්වත් මං වගේ නම් වෙන්න එපා. ඔයාගේ තාත්ති වගේම වෙන්න. ඒ රවු මූණ, ඒ ලස්සන තොල් දෙක, ඒ ඇහි බැම නලල, ඒ විදියටම ඔයාට එන්න ඕන. එහෙම නොවුනුත් දවසක ඔයාගේ අම්මි අසරණ වෙයි. වාෂා බඩ අතගාමින් දරුවාට කීවාය. මේ කාලෙදි අම්මි කියන දේවල් බඩේ ඉන්න ඔයාට දැනෙනවලු, ඇහෙනවලු. ඒ නිසා මම හිතන්නේ ඔයාගේ තාත්ති ගැන විතරයි. වාෂා දැසින් ගලා කඳුලක් පිසදා ගත්තාය. ප්‍රියංගදා කාමරට එද්දි කෙල්ල බඩ දෙස බලා ඉන්නවා දෙක දුකින් ඉදස බලා උන්නාය. කෙල්ලේ පැටිය ලොකු වෙලා කෙල්ලේ. දැන් මේන් මෙච්චර විතර ඇති. ප්‍රියංගදා දෑත බොකුට කර පෙන්නා කෙල්ලගේ බඩ අත ගෑවාය. තුරුණන් සරණයි, පැටිය නිරෝගීව ඇති. උඹට පින්පාට පුතෙක් ලැබේ. අයියා වගේ වුණොත් හොඳයි. උඹට බයද මොරකොට ගෙදර දරුවව පිළිගන්න නැති වෙයි කියලා. කවුරු පිළිනුගත්තත් එයා එයාගේ පුතාව අඳුනගනි. නියඳ ප්‍රියා, මොනවා නැතත් ලේසුඳ එනවනි කෙල්ලේ. එයාගෙම ලේ. එදා කළුතරදි ඒ දේ වෙච්ච එක කොච්චර හොඳද. දැන් මට බලාපොරොත්තුවක් තියෙනවා. හැමදේම වෙන්නේ දෙයියන්ගේ කැමැත්තට. වාෂා සාය ඔසවාගෙන බඩවස ප්‍රියංගතා දෙස බැලුවාය. හෙට හෝටලේ හදන්න බාස්ලා ඒ නේද ප්‍රියා? මාම උදෙන්ම එවනවා කිව්වා. උදේ 6:33ට හොඳ නැකතක් තියෙනවා. ඔබ නැකතුත් බැලුවද? පත්තරේ තිබ්බේ. අපි ඒ වෙලාවට පහනක් පත්තු කරලා පටන් ගමු. ජීවිතේ අනන්ත දුක් මැද කෙල්ල මෙහෙම හිතනවා කියා හිතන්නටත් අමාරුය. ප්‍රියා, කෙල්ලේ. වාෂා අහිංසකව සිනාසි ප්‍රියංගදා ළඟ ඉඳගත්තාය. ඇයි කෙල්ලේ? නෑ, මේ අයියායි මායි බුක්ෂොප් එක ඕපන් කරන දවසේ ඉතින් එකට ඉඳලා ගත්ත පින්තූරයක් තියෙනවා. එයා ලොකු කරලා ඒකේ ප්‍රින්ට් දෙකක් ගත්තා. එකක් එයා ගාව, අනික මගේ ළඟ. හිමාලි කීතු කීතු කර ඉරුවේ මේ වාෂා ළඟ ඇති පින්තූරය අනිකය. ඉතින් නෑ කිල්ලේ, අකමැති නැත්තම් මං ඒක ෆ්‍රේම් කරලා මේ විත්තිය ගහන්නද? පින්වදාගේ දැසට කඳුළු පිරුණේ. අනේ උඹයි එහෙම අහන්නේ, මගේ තයනේ රත්තරන්. මං ගහගන්නම්. බබා ලැබෙන කාලේ එයාගේ තාත්තා දිහා බැලුවම දරුවා තාත්තා වගේ වෙනවලු. ප්‍රියංගදා කෙල්ලගේ හිස අත ගෑවේ කඳුළු පිරි දෙනෙ තිනේ. උඹ පව්, ඇයි කිව්වේ එපමණකි. පිටින් බලද්දි තමාට කෙල්ල ගැන මෙහෙම දුකක් දැනෙනවා නම් ඇයට ඇය ගැන කොහොම දුක හිතෙනවා ඇද්දයි ප්‍රියංගදාට සිතුනේ. මේ කෙල්ලට දුන් දුකට මොරගොඩලා දැන් සතුටින් ඇතැයි සිතිය නොහැක. දෙවියන් එහෙමම කරන්නේ නැත. කෙනෙකුගේ ජීවිතේ සතුට අහිමි කළ කෙනෙකුට දෙවියන් අහිමි කරන්නේම සැනසීමය. ඒ පවුලෙන් ඒ තරම් දෙයක් සිදුවී තිබියදී කෙල්ල මොරගොඩලාට ශාප කරන්නේ නැත. කෙල්ලගේ බබු ඒ තරම් පිරිසුදුය. එහෙත් කවදා හෝ දවසක මොරගොඩලා හමුවනු ඇත. මේ රජරට ඇත්තේ රුසියා විනුවේ ලංකාවේ. දවසක මොරගොඩලා හමු වූ විට ඔවුන් මේ දරුවාව තම පවුලේ දරුවෙක් බව හඳුනා ගනීද? නැතහොත් කෙල්ල අයාලේ ගොස් හදාගත් අවජාතක දරුවෙක් ලෙස මොරගොඩ පවුලේම ලේවලට දොස් දෙවොල් තියයිද? එය දන්නේ දෙවියන්ව පමණි. කෙල්ලේ,
ප්‍රියංගදා කතා කළේ කල්පනාබරවය. ඇහි ප්‍රියා, අපි කෙල්ලේ පැටියා ගැන ඉතින් මේ දක්කටවත් කියලා තියමු. වාෂා ප්‍රියංගදා දෙස බැලුවේ පුදුමේනි. ඇහි ප්‍රියා එහෙම කිව්වේ. වාෂා ඇසේ තරමක චකිතයකිනි. හේතුවක් නොමිතව ප්‍රියංගදා එවන්නක් නොකියන බව වාෂා දනි. නෑ කෙල්ලේ, එයාලා දවසක සැක කරයි කියලා දුඹ කියන්නේ. කියන්න බෑ. දරුවගේ ජාතකේ හොයන්න උසාවි පවා යන්න වෙයි. වෛද්‍ය පරීක්ෂණ කර කර ඉන්නත් වෙයි. බඩට බබේ කැවිල්ලත් හැංගිලා හිටියේ මොකද කියලා ඇහුවොත්, ගැහණු කරන්නේ බඩවල් ආවම දරුවගේ අයිති ඉල්ලලා කෑ ගහන එකනේ. ඔබ වගේ හැංගිලා ඉන්නේ නෑනේ. වාර්ෂාදේ දනි, ලෝකේ ගණිදුණු බේරා ගන්නට යන්නේ අයිතිය වෙනුවෙනි. එහෙත් ඔහුත් සමග මේ ආදරය අයිතිවාසකම් ඉල්ලන්නට දෙයක් නැත. සටන් කරන්නට දෙයක් නැත. මේ බඩට දරුවෙක් ආ බව දන්නවා නම් ඔහු පැලෙන්නේ නැත. කවුරු කළත් එයා එහෙම කරන්නේ නැහැ ප්‍රියා. වාෂායිනි පුදුමාකාර විශ්වාසයකිනි. එක අතකට ඒ විශ්වාසය බිඳීමද පවකි. මං කිව්වේ නිකමට. මේ දක්කට කියලා තියමු කියලා. බෑ ප්‍රියා, ඔක්කොම අවුල්ලේ නේද? ඕන දෙයක් වෙච්ච දෙයක් අපි හිමීට පැටියව මේ ලෝකෙට බිහි කරමු. වෙන දෙයක් වෙයි. ආදරය ගැන හිත හදාගත් විට එහෙමය. ඒ ආදරයට අල්ප මාත්‍ර දෙයක්වත් විරුද්ධව කරන්නට හිත දෙන්නේ නැත. මේක දිග කතාවක් ප්‍රියා. කියන කිනාට දිග විස්තරයක් කියන්න වෙනවා. ප්‍රියංගදා හීල්වායි. දැන් මොනවාවත් කරන්නට කොහොමත් ඉඩක් නැත. දරුවා බඩට පැමිණ අවසානයේ සාක්ෂි ඇත්ති දෙදෙනෙකුගේ හදවත්වලේ. එයා මාව කවදාවත් අවිශ්වාස කරන්නේ නැහැ ප්‍රියා. මෙහෙම එයා ගැන විශ්වාසයෙන් ඉන්න ඔබව අවිශ්වාස කළොත් ඒක හින ගන්න අපරාධයක් වේවි. අපි ටිකක් මෙහෙම ඉමු. තව මාස 6නේ. මේ මාස 6න් පසු පිළිඳා මෙලෝ එළිය දෙක අවසානයේ.